එළමෙන ජනවාරි මාසයේ පැවැත්වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර එක්දින ජාත්‍යන්තර තරගාවලියක් සහ T20 තරගාවලියක් අපි මේ ගැන මීට කලිනුත් වීඩියෝස් ගෙනාවා කීපයක්ම විවිධ විස්තර විවිධ ක්‍රීඩකයන්ගේ විස්තර. ඉතින් අද දිනේදී මේ තවත් පුවතක් වාර්තාවල අතන තේ තමා ඉන්දියාවේ සුපිරි පිතිකරු ඒ වගේම කටළු රකින ක්‍රීඩකයෙක් වන කේල් රාහුල් ශ්‍රී ලංකා සංඝ පැවැත්වෙන තරගාවලියට බොහෝ විට ක්‍රීඩා කරන්නේ නැහැ කියන එක. ඉතින් ඒකට හේතුව තමා ජනවාරි මාසයේදී ඔහු විවාහ වීම නියමිතයි. ඉතින් මේ හේතු නිසා ඔහුට මේ තරගාවලිය බොහෝ විට අහිමි වෙනවා කියලා තමයි දැනට ඉන්දියානු මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ. ඉතින් මීට කලින් අපි කිව්වා රෝහිත් ශර්මටත් මේ තරගාවලිය බොහෝ වෙලාවට මඟහැරෙනවා කියලා. ඉතින් ඒකට හේතු ඔහු ආබාධයක් ලැබිලා තියෙනවා. ඔහුට සිදු වෙලා තියෙන ආබාධය නිසා ඔහුට ක්‍රීඩා කරන්න බැරි වුණා බංග්ලාදේශය සමගත්. ඉතින් ඒ හේතුව නිසාම තමා ඔහුට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලියට ක්‍රීඩා කිරීම නොහැකි වෙන්නේ. ඉතින් මේ ක්‍රීඩකයන් දෙදෙනා බොහෝ විට ක්‍රීඩා කරන්නේ නැහැ කියන එක ඇත්තට මේක කන්ෆර්ම් නිවුස් එකක් මේ වෙනකොට. හැබැයි දැනට යම් කිසි රාවයක් පැතිර යනවා විරාත් කෝලි ඉන්දියාවේ ඉන්න හොඳම ක්‍රීඩකයා විරාත් කෝලිත් මේ තරගාවලියට ක්‍රීඩා කරන එකක් නැහැයි කියලා. ඉතින් ඒකට හේතුව ඔහුව රෙස්ට් කරන එක. ඉතින් මේ නිවුස් එක තාම කන්ෆර්ම් නැහැ. විරාත් කෝලි ගැන ඇතැම් මාධ්‍ය තාම මේක වාර්තා කරලා තියෙනවා. නමුත් රෝහිත් ශර්මා සහ කේඑල් රාහුල් කියන ක්‍රීඩකයන් දෙදෙනා නම් බොහෝ ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කරන්න නැති වෙයි. ඉතින් ඉන්දියානු කණ්ඩායමට මෙවර නායකත්වය ලබා දීමද නියමිතව සිටිනවා කියලා කියන්නේ හාර්දික් පාණ්ඩ්‍යා. ඉතින් හාර්දික් පාණ්ඩ්‍යා අපි දැක්කා IPL තරගාවලියේදී කොහොමද ඔහුගේ කණ්ඩායම ජයග්‍රහණය කරා ඔහු අරන් ගියේ කියලා. ඉතින් ඔහු නායකයෙක් පමණක් නෙමෙයි ඔහු පිත්තෙන් සහ පන්දුනුත් දක්ෂතාව පෙන්නලා ඔහුගේ කාර්යභාරය හරියටම කරා. ඉතින් ශ්‍රී ලංකාවට මම හිතන්නේ ලේසි වෙන්නේ නැහැ හාර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වයටදී එන කණ්ඩායමක් සුළුකට දකන්න බෑ. මොකද මොන ක්‍රීඩක නැති වුණත් ඉන්දියා බොහෝ විට හැම වෙලේම ගේන්නේ හොඳ ශක්තිමත් කණ්ඩායමක්. ඉතින් ඔවුන්ගේ බෙන්ච් ස්ට්‍රෙන්ත් එක ගොඩක් ස්ට්‍රෝං. ඉතින් ශ්‍රී ලංකාවට මම හිතන මේ තරගාවලිය ජයග්‍රහණය කිරීමට නම් ඔවුන්ට ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන්න සිද්ධ වෙනවා. මොකද රෝහිත් ශර්මා, කේඑල් රාහුල් ඒ වගේම විරාත් කෝලි නැති වුණත් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව සමග සටනට එවන කණ්ඩායම අනිවාර්යයෙන්ම ඉතාම ශක්තිමත් කණ්ඩායමක් ඒවා. අපි මොකද ඔවුන්ගේ ඉන්දියාව තමයි මේක පැවැත්වෙන්න හෝම් සීරිස් එකක්. ඉතින් කවුරුත් කැමති නැහැ හෝම් සීරිස් එකක් පරදින්න. ඒ වගේම අපි දන්නවා ඔවුන් සෙමි ෆයිනල් එකක් ඇවිල්ලා ලෝක කුසලානේ පරාජයට පත් වෙන කණ්ඩායමක්. ඉතින් ඉන්දියාව කියන්නේ හැම වෙලේම ලෝක ශූරය වෙන්න බලන් ඉන්න කණ්ඩායමක්. ඉතින් ඔවුන්ට නැවත වතාවක් සුපුරුදු රිද්මයට එන්න ඔවුන් උත්සාහ කරයි මේ තරගාවලිය ජයග්‍රහණය කළා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක් තමයි ඉන්නේ. අපි දන්නවා විශේෂයෙන්ම කුසල් මෙන්ඩිස් වගේ ක්‍රීඩකයන් ඉතාමත් හොඳ ෆෝම් එකේ ඉන්නේ. අපේ වනිතු අසරංග පිත්තනුත් දැන් දක්ෂතාව දක්වනවා, සුපුරුදු රිද්මයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඉන්දියාවට ලේසි වෙන එකක් නැහැ මේ තරගාවලිය. නමුත් අපි දන්නවා විශේෂයෙන්ම දසුන් චානක් වගේ ක්‍රීඩක අපේ නායකයා ඔහුට ලකුණු අවශ්‍ය තරගාවලියක් මේක. අපි දැක්කා ඔහු තෝරගත්තේ නැහැ IPL තරගාවලියටත්, විශේෂයෙන්ම කුසල් මෙන්ඩිස්වත් තෝරගත්තේ නැහැ IPL තරගාවලියට. අපි දැක්ක මෙලිටන් ඩාස් වගේ ක්‍රීඩකයන් තෝරගන්නවා. ඒ විතරක් නෙමෙයි, ඉතින් ටෙස්ට් තරඟවල ක්‍රීඩා කරන ජෝ රූට්වත් තෝරගත්ත. නමුත් අපේ ක්‍රීඩකෙන් තෝරගත්ත නැහැ. ඉතින් මේක මං හිතන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකෙන්ට ඔවුන්ගේ වටිනාකම නැවතත් ඉන්දියාවට විශේෂයෙන්ම කියා දෙන්න හොඳ අවස්ථාවක්. මොකද අපි දන්නවා මේ IPL තරඟාවලියේ මේ ඔක්ෂන් එකෙන් සතියකට දෙකකට පස්සේ සමහර ක්‍රීඩකයෝ කණ්ඩායම වලට අපේ භාෂාවෙන් තියෙන නම් පොල්ල තියෙනවා. මොකද සමහර ක්‍රීඩකයෝ ඔවුන්ට ලැබෙන ඒ මුදල් ප්‍රමාණය සමග සතුටු වෙන්නේ නැහැ. ඒතකොට ඔවුන් විවිධ හේතු මත තරගාවලින් ඉවත් වෙනවා. ඉතින් ඒ හේතුව නිසා තවත් ක්‍රීඩකෙන්ට අවස්ථාව ලැබෙනවා. ඉතින් අපි දැක්කා වන්දු හසරංගට වගේ ඉස්සෙල්ලාම අවස්ථාව ලැබුණ කොහොමද කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවක් ලැබෙන ඉඩකඩ තියෙනවා අපේ ක්‍රීඩකෙන්ට. නමුත් මේ තරගාවලියේදී මදන් විශේෂම දසුන් චානක්, කුසල් මෙන්ඩිස් වගේ ක්‍රීඩකයෝ ඔවුන්ගේ උපරිම දක්ෂතා පෙන්නොත් සමහර විට ඔවුන්ට අනාගතයේදී අවස්ථාවක් ලැබේවි 2023 IPL තරගාවලියට පවා ක්‍රීඩා කරන්න.